ஐகோன் ஆர்டி බුට්ටික් ප්‍රොඩක්ෂන් යෝගි චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඔයා අරන් තියෙන්නේ හරිම ගයින්ඩරේද කියලා. ගයින්ඩරේ කියන්නේ මොකක්ද? ගයින්ඩරේකින් අපි කරන්නේ මොනවද? ගයින්ඩරේකින් සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ වැඩක් නිමා කරගන්න නැත්නම් දෙයක් කපා ගන්න. මේ වගේ වැඩක් කරගෙන යද්දී ඔයගලන්ට එනවා තමන්ගේ ආරක්ෂාව තමයි අංක 1. එතකොට අපි මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනේ PPE, personal protective equipment. මොන විදිය වැඩක් කරත් ඔයගොල්ලෝ දන්නවා තමන්ගේ ඇස් දෙක තරම් වටින දෙයක් නැහැ. ඒකින්ද අපි අනිවාර්යයෙන්ම ඇස් වල ආරක්ෂාවට goggles පාවිච්චි කරන්න ඕනේ. කන් වල ආරක්ෂාවට පුළුවන් නම් ear plug, head muff දෙයක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න. gloves, සපත්තු. ඔය කියන දේවල් සාමාන්‍ය භාවිතයක වෙන්නේ නැහැ. හැබැයි ඉන්නේ දේවල් එක්ක ඔයගොල්ලෝගේ ආරක්ෂාව තීරණය වෙනවා. හදිස්සියේ හරි ගයින්ඩින් වීලයක් කැඩුණොත් කැඩලා ඇහැට කෑල්ලක් විසික්කුණොත් ඒ වෙන ඩැමේජ් එක නතර කරගන්න ඔයාලට Google එක පාවිච්චි කරලා තිබ්බොත් අන්න ඒ වෙලාවේ පුළුවන්. නැත්නම් ඒ ඇහැට වෙන ඩැමේජ් එකෙන් සමහර විට ඇහැ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ලොකු ඩැමේජ් වෙලා තියෙන ගයින්ඩර් රෝලින්. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ වැඩක් පක් කරන්න කලින් පුළුවන් තරම් තමන්ගේ ආරක්ෂාව හදාගෙන ඉන්න. ඊට පස්සේ ග්‍රයින්ඩින් පාත් එකට යන්න. අපි ගයින්ඩරයක් තෝරගත්තොත් මොනවද බලන්න ඕනේ කරු? ඉතින් අපි ගයින්ඩරය තෝරගද්දී අංක 1ටම අපි බලන්න ඕනේ අපි කෝ වගේ වැඩ කරද්දී මේක යොදාගන්න. ඒ කියන්නේ ගොඩක් වෙලා පාවිච්චි කරනවද කෙටි කාලීන චූටි චූටි වැඩවලටද කියලා. අපි අන්න ඒක තීරණය කළා අපි බ්‍රෑන්ඩඩ් කියලා. කියන්නේ ජපානයේ වගේ නිෂ්පාදනය කරන ලොකු පිරිවැයක් දරන්න වෙන මැෂින් එකකට යනවද සාමාන්‍ය චයිනීස් කියන ක්වොලිටිය තියෙන ඒ වගේ මැෂින් එකකට යනවද කියන එක තීරණය කරන්න ඕනේ එතකොට. අපි සාමාන්‍ය ගෘහස්ත පරිහරණයට එදිනෙදා වැඩ කරන්නේ සාමාන්‍ය අපිට කලාතුරකින් වගේ පාවිච්චි කරන තැනකට නම් ලොකු පිරිවැයක් දාලා බ්‍රෑන්ඩඩ් මැෂින් එකක් ගන්නවට වඩා අපිට හොඳයි සාමාන්‍ය අඩු වේදමක් දාලා චයිනීස් මැෂින් එකක් වැදගත්ම දේ තමයි අපි තෝරගන්න යන ගයින්ඩරේ පෑඩ් සයිස් එක. මේක ප්‍රධාන වශයෙන් අඟල් 4 4.5 6 කියන වර්ග තුනෙන් ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. ඒකේ අඟල් 6 කියන එක ඉන්ඩස්ට්‍රියල් වර්ක්ෂොප් වල පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දිගින් දිගටම වැඩ කරන සෑහෙන කාලයක් එක දිගට වැඩ කරන්න පුළුවන් ටැංග වල පාවිච්චි කරන එක. සාමාන්‍යයෙන් ගෘහස්ත පරිහරණයට සාමාන්‍ය වර්ක්ෂොප් වල පාවිච්චි කරන අඟල් 4 4.5 කියන ප්‍රධාන කැටගරි දෙක විතරයි. සාමාන්‍ය ගයින්ඩරේ එක අඟල් 4 4.5 කියන රේන්ජ් එකේ වෝල්ටේජ් එක 650 ඉඳලා ඉහළට තියෙනවා. සාමාන්‍යයෙන් RPM එක යනවා 11,000. එක එක බෑන්ඩඩ් ගොඩාරියකින් එන චයිනීස් මැෂින් වල ඔයගොල්ලෝ නොදන්න දෙයක් තමයි මේක. සාමාන්‍ය මේඩ් ඉන් චයිනා කියලා ගහන තැන පිලක් කෙවැය ගහනවා මේඩ් ඉන් PRC කියලා. ඉතින් මේ PRC කියන්නේ මොකක්ද? PRC කියන්නේ චයිනාම තමයි. ඒ වුණාට People's Republic of China. ඒ කියන්නේ සාමාන්‍ය චයිනීස් මැෂින් එකකට වඩා ගුණාංග වලින් පොඩ්ඩක් උසස් තත්ත්වයේ තියෙන මැෂින් එකක් තමයි PRC කියලා ගහලා එනවා නම් එන්නේ. ඔයාලට පුළුවන් මේඩ් ඉන් චයිනා මැෂින් එකක් ගන්න ළමයි PRC කියලා ගහලා තියෙන සාමාන්‍ය ඊට වඩා පොඩ්ඩක් තත්ත්වෙන් උසස් මැෂින් එකක් තෝරගන්න. සාමාන්‍ය භාවිතයේදී අපි පාවිච්චි කරන ග්‍රයින්ඩරයක් දිගින් දිගටම නිරන්තරයෙන් පාවිච්චි කරන ග්‍රයින්ඩරයක් නම් ඔයා ඒක මිලදී ගන්න යද්දි කෙටි කාලයක් පාවිච්චි කළා ඩැමේජ් වෙන ග්‍රයින්ඩරයක් ගන්නවට වඩා ඔයගලන්ට පුළුවන් හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙන රුපියල් 9000ක විතර පිරිවැයක් වැය කළා ඒ වගේ මුදලකට තියෙන හොඳ ජපනීස් බ්‍රෑන්ඩ් එකක් මකිටා වගේ බ්‍රෑන්ඩ් එකකට යන්න. සාමාන්‍ය අපි මේ ග්‍රයින්ඩර පාවිච්චි කරද්දී දිගින් දිගටම පාවිච්චි කරනවා ඩස්ට් එක හුඟක් තියෙන තැන්වල අපි උදාහරණයක් හැටියට ගත්තොත් බිත්තියක් කපන්න අපි පාවිච්චි කරනකොට මේකට මාර ඩස්ට් එකක් ගන්නවා. මේ කොමියුනිකේටරේ කෝල් කරන්න ෆෑන් එක තියෙන්නේ ගයින්ඩරේ ඇතුළේ. මේකින් කොමියුනිකේටරේ 60ට 70වට සෙල්සියස් අංශයක 60ට 70වට රත් වෙද්දී ඒක කෝල් කරන්න ගයින්ඩරේ ළඟින්ම කුලංගු ටික ඇතුළට ගත්තාම ඒ කියන්නේ වැඩි ඒ ඩස්ට් එකත් එක්ක ගියාම කොමියුනිකේටරේ කැපෙන්න පුළුවන් බ්‍රෂ් කැපෙන්න පුළුවන්. ඒකින්ද ඕගොල්ලෝ බලන්න ඕනේ මේ වගේ දෙයක් කරද්දී ඕගොල්ලන්ට පුළුවන් නම් ෆෑන් එකක් දාගෙන ගයින්ඩරේ කැපෙන ඩස්ට් එක ගයින්ඩරේ එළියට යන්න. ඒ කියන්නේ ඒකෙන් පුද්ගලයාටත් ආරක්ෂාව ලැබෙනවා ගයින්ඩරේටත් ආරක්ෂාව ලැබෙනවා. ඔයගලන් පුළුවන් නම් ෆෑන් එකෙන් එළියට යන්න දාන්න කොමියුනිකේටරේට ලැබෙන හුලම් ඩස්ට් එක උපරිම අඩු ප්‍රමාණයක් තියෙන හුලම් ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. එතකොට කොමියුනිකේටරේ බ්‍රෂ් සෙට් එකයි ආරක්ෂා වෙනවා වැඩි කාලයක් පාවිච්චි කරලා. සාමාන්‍යයෙන් ගයින්ඩරේ පාවිච්චි කරලා අපි ඉවර වුණාම අපිට පුළුවන් නම් ගයින්ඩරේ වැකුම් කරන්න නැත්තම් ෆෑන් එකකට අල්ලලා දූවිලි ටික අයින් කරලා තියන ගයින්ඩරේ පැවැත්මට තවත් හොඳයි. ඉතින් මම හිතනවා ඔයගලන්ට ගයින්ඩරේ පාවිච්චි කරන්න කොහොමද අලුතෙන් ගයින්ඩරයක් ගද්දී ඔයගොල්ලෝ බලන්න ඕනේ මොනවද සාමාන්‍ය දැනුම කොලට එන්නේ ඇති කියලා. ඉතින් අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න ආත්‍ය වුඩ් සිට ප්‍රොඩක්ෂන් YouTube channel එක වරන් පුළුවන් subscribe කරලා තවත් මේ වගේ වීඩියෝ ගොඩක් ඉස්සරහට අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම්
බොහොම ස්තුතියි වීඩියෝ එක ලැබුවාට. තැන්කියු.